අයි බවන් සුබ දවසක් කැමෝටම අදත් පිළිගන්නවා මිස් ජයනි චැනල්ලගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද ඔන්න ගෙනාව ටිකක් වෙනස්ම විදිය මූවියක් ගැන රිවියු එකක්. විශේෂයෙන්ම මේක කාල අවස්ලට තමයි ගෙනාවේ. කාස් වලට කැමති, කා ගේමින් වලට කැමති, කා රේසින් වලට කැමති අයට තමයි මේ මූවිය ගෙනාවේ. අපි අද කතා කරන්න යන්නේ ග්‍රෑන්ඩ් ටූරිස්මෝ කියන 2023 රිලීස් වෙන මූවියක් ගැන. ඉතින් මූවිස් ටී සීරියස් ඇක්ෂන් ෆිගර් අන්බොක්සින් බලන්න එමිස් ජැනි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ග්‍රෑන්ඩ් ටූරිස්මෝ මේ මූවි එක අයත් වෙන්නේ ඇක්ෂන් ස්පෝර්ට් කියන කැටගරි එකට. ඒ වගේම පැය 2යි විනාඩි 15 වගේ කාලයක් මේ කරන්න වෙනවා. මේ මූවි එකේ ස්ටෝරි ලයින් එක බිල්ඩ් අප් වෙන්නේ කොහොමද කියලා කියන්න කලින් කියන්න ඕනේ මේක ඇත්ත කතාව පදනම් කරගෙන හදපු මූවි එකක්. ඉතින් මේක තමයි ඒකේ ස්පෙෂල් පොයින්ට් එක. ඉතින් අපි කතා කරමු මේකේ ස්ටෝරි ලයින් එක ගැන. ඉතින් මේකේ මේන් කැරක්ටර් කෙනේ යාන් මඩෙන්බෝ කියලා සාමාන්‍ය කොල්ලෙක්. හැම වෙලාවෙම ගේම්ස් ප්ලේ කරන කොල්ලෙක්, කාවරේ ඇතුළටම වෙලා ගේම්ස් ප්ලේ කරන කොල්ලෙක්. ඉතින් මෙයා ප්ලේ කරන්නේ මේ කා ගේම් එකක්. මේ මූවි එක හැදිලා තියෙන මූවි එකේ ටයිටල් එකේ තියෙන කා ගේම් එක තමයි මෙයා හැම වෙලාවෙම ප්ලේ කරන්නේ. මෙයා මේ ගේම් එකේ මාස්ටර් කෙනෙක්. ඒ කියන්නේ මේකේ තියෙන ලැප්ස්, මේකේ තියෙන කාස් ගැන මෙයා සෑහෙන දැනුවත්. මෙයා මේ සිමුලේෂන් එකේ මාස්ටර් කෙනෙක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේ යාන්ව අපිට ෆිසිකලි ඇක්ටිව් චරිතයක් විදිහට නෙමෙයි පෙන්නුම් කරන්නේ. මෙයාගේ ගෙදරින් පවා මෙයාට ඇනුම් බැනුම් ආන්නේනවා මෙයා මේ කරන ගේම් ප්ලේ කිරිල්ල හින්දා. ඉතින් මේ යාන්ට ගෙදරින් එච්චරම සපෝට් එකක් හම්බෙන්නේ නැහැ මේ දේවල් වලට. ඉතින් ඒ බාධක මැද්දේ මෙයාට වර්ල්ඩ් ක්ලාස් ඔපචුනිටි එකක් හම්බෙනවා මේ ගේම් එක හරහාම. ඒ තමයි ඔහුගේ ඩ්‍රීම් එක උට ෆලෝ කරන්න හම්බෙනවා. ඒ තමයි ඔහු ඇත්තම රේසින් කාර් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට මේ සිමියුලේට් ගේම් එක හරහා සිලෙක්ට් කරගන්නවා. ඔහු විතරක් නෙමෙයි මේ ගේම් එකේ ඉස්සරහම ඉන්න 10 දෙනෙක් නිසාන් කම්පැනි එකේ නිසාන් ටීම් එකට සිලෙක්ට් කරගන්න යෝජනා කරනවා. ඉතින් මේ ස්ටෝරි එක තමයි මේක සම්පූර්ණ කතාව මේකේ ගලාගෙන යන්නේ. ඉතින් මේ ග්‍රෑන්ඩ් ටුරිස්මෝ කියන ප්ලේ කරන ගේම් එක ගත්තාම මේක මෝස්ට් ඇකියුරේට් ගේම් එකක්. ඒ කියන්නේ ඇත්තටම මේ කාර් ට්‍රැක්, එහෙම නැත්නම් මේ කාස්, එතකොට මේ කාස් දුවන ලැප් ට්‍රැක් ඒවා ඇත්තටම ඇකියුරේට්ම විදිහට හදලා තියෙන ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන මේ හොඳම ප්ලේස්ලා 10 දෙනා ඇකඩමිය එකට ගෙන්නලා ඔවුන්ගේ ස්කිල්ස් වර්ධනය කරලා ඔවුන්ගෙන් එක්කෙනෙකුට තමයි ඇත්තම රේස කෙනෙක් වෙන chance එකක් හම්බෙන්නේ. Nissan Racing Team එකයි මේ ගේම් එකේ ටීම් එකයි එකතු වෙලා කරන මේ ප්‍රොජෙක්ට් එකෙන් තෝරගන්න හොඳම ප්ලේස්ලා 10 දෙනා ඇතුළට යානුත් ඈත් වෙනවා. ඉතින් මේ කොල්ල බාධක ගොඩක් මැද ගෙදරිනුත් කිසිම සපෝට් එකක් නැතුව මේ ටීම් එකට සිලෙක්ට් වෙලා සෑහෙන බාධක මැද අභියෝගවලට මුහුණ දීලා ඒ යන ගමන තමයි මේ මූවි එකේ පෙන්වන්නේ. ඉතින් අවසානයේදී ඔහුට වර්ල්ඩ් ක්ලාස් ට්‍රැක් වල, වර්ල්ඩ් ක්ලාස් කාස් වල ඔහුට රේස් කරන්න chance එක හම්බෙනවා. ඉතින් මේකේ ඔහුගේ රේසින් ලයිසන් එක ගන්න එක. ඊට පස්සේ ඔහු ඇත්තම රේසර් කෙනෙක් විදිහට පිළිගන්න තත්ත්වයට ඔහු ඇත්තම රේසින් කාස් වල ට්‍රැක් වල දුවන විදිය. ඒ වගේම අනිත් අය විසින් ඔහු ප්‍රතික්ෂේප කරන විදිය. ඉතින් ඔවුන්ව අඳුරන්නේ මේ සිමියුලේට් ටීම් කියලා. ඒ කියන්නේ ඔවුන් ඇත්තටම කාර් රේස් කාර් ඩ්‍රයිවර්ස්ලා කියලා පිළිගන්නේ නැහැ අනිත් අය. ඔවුන් ගේම් ගහලා ආපු අය. ඉතින් මේ බාධක ගොඩක් මැද්දේ ඉස්සරහට යන බේස් ට්‍රූ ස්ටෝරි එක තමයි මේ මූවි එකේ තියෙන්නේ. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරන හොඳම ප්ලේස්ලා 10 දෙනාගෙන් එක්කෙනෙකුටයි මේ chance එක හම්බෙන්නේ. හැබැයි අවසානයේදී ඔවුන්ව ටීම් අප් වෙන විදියකුත් අපිට මේකේ පෙන්නනවා. මොකද 24 hours racing නෑ තමයි මේකේ අවසානයේ තියෙන්නේ. 24 hours racing එක එක ඩ්‍රයිවර් කෙනෙකුට ගෙනියන්න බෑ කාර් එක. ඉතින් ඩ්‍රයිවර්ස්ලා කීප දෙනෙක් යොදා ගන්නවා. මේ ඩ්‍රයිවර්ස්ලා කීප දෙනාම මේ ගේම් ප්ලේස්ලා වීම තමයි මේකේ විශේෂත්වය. ඉතින් ඔව ට්‍රේන් කරන් ගන්න මේ කාර් රේසින් වල ප්‍රසිද්ධම චරිතයක්. ඔව ගැනත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේකේ බාධක මැද්ද යන මේ කතාව තමයි මේ සම්පූර්ණ ස්ටෝරි එකේ තියෙන්නේ. ඉතින් මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන හදපු එකක්. ඒ වගේම ෆිල්ම් එකේ අවසානයේදී අපිට මේ ඇත්තම චරිත බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ වෙනකොටත් ඔව් කාර් රේසින් වල සෑහෙන ඉදිරියට ගියපු කෙනෙක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගේම්ස් ගන්න අයට, කාස් වලට ආස අයට වෙනස්ම විදිය අත්දැකීමක් ගන්න මේ මූවි එක හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේක රේසින් යන මේ රේසින් කාස් වල ගන්න ෂොට්, රේසින් ට්‍රැක් වල ගන්න ෂොට්, ඒ වගේම මේක ඇක්ෂන්, ස්ලෝ මෝෂන්, ඒ වගේ දේවල් මාළු ලස්සන විදිහට හදලා තියෙනවා. VFX graphic හැමදේම පර්ෆෙක්ට් විදිහටම තියෙනවා. ඒක මියුසිකුත් පර්ෆෙක්ට් විදිහටම තියෙනවා. අපි බලමු මේකේ කාස්ට් එක සහ රේටින් ගැන. ඉතින් TV series movies බලන අයට හුරු පුරුදු මොන ටිකක් තමයි මේකේ කාස්ට් එකේ ඉන්නේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්.
ඉතින් මේකේ IMDb රේටින්ග් ගත්තාම 7.3 කාගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes 65% වගේ ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. මේ මූවී එක සුපුරුදු පරිදි YTS සයිට් එක හරහා බලන්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි වගේම සිංහල සබ්ටයිටල් මේකට රිලීස් වෙලා තියෙනවා. හරි, එහෙනම් ඉතින් මේ වගේ මූවීස්, TV series, action figures ගැන reviews බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් subscribe කරන්න. මේ වගේම තවත් video එකකින් ඉස්සරහට හම්බෙමු.